උගත් වූ පමණින් වියතුන් වූ පමණින් බුද්ධිමතුන් වන්නේ නැහැ. සහ උන් දේශප්‍රේමීන් වන්නේත් නැහැ. මම විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය තුළ මගේ දේශපාලන දැක්ම දර්ශනය තුළ මිනිසුන්ගේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් දේශපාලන පොරොන්දු හැටියට අලෙවි කිරීම සදාචාර සම්පන්න නැහැ. ස්විස් පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියන්නේ මේ දවස්වල බොහොම කතාබහට ලක්වෙන මාතෘකාවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ සමාජ ජාල මාධ්‍ය හරහා බොහොම විශාල රැල්ලක් ඇති වෙනවා. උගතුන් වියතුන් පාර්ලිමේන්තු යවන්න ඕනි කියලා බොහොම තරුණ පිරිස් එතුමා වටා එක්රොක් වෙනවා. ඒ අතරින් අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය චමිල ලියනගේ මහත්මයා සමග. එතුමා කාලයක් කියනවා මම දේශපාලනයට එන්නේ නැහැ. දේශපාලනය ගැන ලොකු කතිකාවතක් ඇති කරන්නෙත් නැහැ. එතුමා අන්තර්ජාතික සංවිධානයක ක්‍රියාකාරී සමාජිකයෙක්. ඉතින් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ඇයි මේ හදිස්සියේම දේශපාලනයට පිවිසෙන්නේ කියලා. අපි ජාතික දේශපාලනයේ තමයි මෙච්චර කාලයක් රැඳී සිටියේ. අපි පක්ෂ දේශපාලනයත් එක්ක අපිට ගනුදෙනුවක් තිබුණේ නැහැ. හේතුව අපි තේරුම් ගත්ත කාරණය පහුගිය අවුරුදු ගණනාව මුළුල්ලේ පක්ෂ දේශපාලනය විසින් තමයි අපේ රටේ මේ තියෙන අර්බුද බොහොමයක්ම නිර්මාණය කළේ. ඒ නිසා තමයි අපිට මේ පක්ෂ දේශපාලනය පිළිබඳ යම් කිසි එපා වීමක් නැත්නම් පොදුවේ සමාජයේ ප්‍රතිවිරෝධාකල්පයක් පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් තිබුණේ. නමුත් අපිට තේරෙනවා අපිට පේනවා විශේෂයෙන්ම ආති ගෞරවනීය මහා සංඝරත්නය අපිට බල කර සිටිනවා අපෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන්න එක්තරා අවස්ථාවකදී. ඒ ප්‍රවිෂ්ඨ වෙලා මේ දේශපාලනය තුළ බලය ගොනු කරගනිමින් මොකද අපිට අත්දැකීම් තියෙනවා පක්ෂ දේශපාලනය තුළ ප්‍රවිෂ්ඨ වෙච්ච ජාතිකවාදී අවසානයේදී මේ පක්ෂ දේශපාලනය තුළ දිය වෙලා යන ස්වභාවයක්. කෙසේ වෙතත් අපි තීරණය කරන අවසාන වශයෙන් නෑ මේ පක්ෂ දේශපාලනය තුළ ජාතිකවාදයට බලය සමග යම්කිසි ගනුදෙනුවක් කරන්නට ඕනේ. ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම අපි හිතන්නේ පක්ෂ දේශපාලනය තුළ බලය අවශ්‍යයි ජාතිකවාදී ජයග්‍රහණය පිණිස. ඒ නැතත් මේ වෙලාවේ අධිකරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා වියත් උගත් බුද්ධිමත් සහ දේශප්‍රේමීන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන දැඩි ඉල්ලීම සමාජයේ හැමතැනින්ම තියෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කරේ මේ දේශපාලන වැඩපිළිවෙලට ක්‍රියාකාරීව දායක වෙන්නට මේකේ පාර්ශ්වකරුවන් වෙන්නට අවශ්‍යයි කියලා. හරි. දැන් ඔබතුමා කියනවා දැන් පක්ෂ දේශපාලනයක් එක්ක බලයක් අවශ්‍ය වෙනවා කියලා පාර්ලිමේන්තුව හදන. එතකොට මෙච්චර කාලෙකට උගතුන් වියතුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට ඔබතුමා හිතන්නේ ඒ උගතුන් වියතුන් අතින් රටට වැරදා ඉදයක් උනේ නැහැ කියලාද? උගතුන් වියතුන් පාර්ලිමේන්තුවේ හිටියා. හැබැයි උගත් වූ පමණින් වියතුන් වූ පමණින් බුද්ධිමතුන් වන්නේ නැහැ. සහ උන් දේශප්‍රේමීන් වන්නේත් නැහැ. දැන් අපි දන්නවා උදාහරණයකට ඉන්දුලංකා සාමග විසුම. ඒ වගේම පහුගිය කාලේ අපි මහත් ආන්දෝලනයට ලක්වෙච්ච MCC ගිවිසුම. එහෙම නැත්නම් ඔය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කම්පැක්ට් එක කියන ඒ ගිවිසුම. ඒක පිළිබඳ අදටත් අර්බුද තියෙනවා. ඒ වගේම තමයි රටට හානිකර බොහෝ ගිවිසුම් අනපනත් වෙනත් රාජ්‍යයන් සමග අපේ රටේ ස්වෛරීත්වය ඒකාධිකාරය නැත්නම් අපේ රටේ තියෙන භෞමික අඛණ්ඩතාවය අභියෝගයට ලක්වෙන ගිවිසුම් සියල්ල සකස් කරෙත් ඔය කියන උගතුන් වියතුන්ම තමයි. ඒ නිසා අපි විශ්වාස කරන එක කාරණයක් තියෙනවා උගතුන් හෝ වියතුන් සිටි බවනින් පාර්ලිමේන්තු අනන්තවත් උගතුන් හිටියා ආචාර්යවරු හිටියා මහාචාර්යවරු හිටියා වෛද්‍යවරු හිටියා නීතිඥයෝ හිටියා මේ කිසිවෙක් පිළිබඳ අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මොවුන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දේශාන් ප්‍රේමීන් වුණාද කියන කාරණය සහ මොවුන් චරිතවත් පුද්ගලයන් වුණාද කියන කාරණය සහ ඒ වගේම මොවුන් ප්‍රඥාවන්තයන් වුණාද කියන කාරණය. ඒ නිසා තමයි අපි හිතන්නේ උගත් වියත් බුද්ධිමත් ඒ වගේම දේශප්‍රේමී චරිතවත් පුද්ගලයන් දේශපාලනය තුළ සිටිය යුතුයි. එතකොට දැන් ඔබතුමා කලින් සඳහන් කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තමයි ඔබතුමාගේ සහයෝගය දෙන්නේ කියලා. එහෙනම් ඇයි ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ? තමයි මේක ටිකක් දිග කතාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ඉතාමත් ඓතිහාසික දැවැන්ත පක්ෂයක්. ඒක මේ පහුගිය අවුරුදු 4-5 තුළ ආරම්භ වෙච්ච පක්ෂයක් නෙමෙයි. 1951 සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන මේ පංචමහා බලවේගය බණ්ඩාරනායක ශ්‍රීමතාරණන් ඒකාබද්ධ කරගන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, අධිරාජ්‍ය විරෝධය නිසා. ලංකාව හිටපු කළුසුද්දන් විසින් එක පක්ෂයක් ගොඩනගාගෙන ඒ පක්ෂය තුළ අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී ස්වදේශිකත්වයේ විනාශ වෙන ආකාරය එතුමා දැක්ක. ඒ දැකලා තමයි එතුමා දැඩි තීරණයක් ගත්තේ. දිවංගත ඩී රාජපක්ෂ මැතිතුමා ඒ ආදී වූ විවිධ ක්‍රියාකාරීන් දේශපාලඥයන් ජනනායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්න. හැබැයි මේ වෙලාවේ අපි ඇත්ත වශයෙන්ම අධිකරු ජනාධිපතිතුමා බලයට පත් කිරීමේ සටනේ පහුගිය මාස ගණනාව ඇතුළත ජනාධිපතිතුමා බලයට පත් වෙන්න කලින් තිබුණු මාස ගණනාව නෙමෙයි අත්‍යවම වසර ගණනාව ඇතුළත අපි බොහොම සක්‍රියව හිටියා. ඒක ඇතුළේ හිටියේ අපි පෞද්ගලික වරලාභ වරදාන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් නෙමෙයි.
අපිට ඇත්තටම තිබුණේ රටට නායකයෙක් බිහි කරගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා භාවිතාව අවුරුදු ගාණක් තිස්සේ දන්න පුද්ගලයෙක් හැටියට අපිට තේරුණා එතුමා තමයි මේ රටේ නායකයා විය යුත්තේ. සහ මේ රටේ පාලකයෝ අවශ්‍ය නැහැ. පාලකයෝ හිටියා. නමුත් නායකයෙක් අවශ්‍ය වෙන්නේ නායකයෙක් ජාතියට නායකයෙක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි වැඩ කටයුත්තට දායක වුණේ. හැබැයි මහා සංඝරත්නය අපේ ඉල්ලීමක් කරා ඔබතුමා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක දේශපාලනයට සම්බන්ධ වෙන්න කෙසේ වෙතත් ඒ අවස්ථාව අපි ඒ අවස්ථාව සඳහා බලාපොරොත්තු සහිතව හිටියත් කළුත දෘෂ්ටියකින් අපට නාම යෝජන අවසාන වශයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ දැනුම අනුදැනුම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම කණ්ඩායමක් කළුතර දිස්ත්‍රික්කයට ඇතුළත් කරන්නේ. අපට ඒකෙන් අවස්ථාව ලැබුණා. මොකද අපේ ඉලක්කය ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහාය දීම. ඒ සඳහා මොනොපාරකින් හෝ අපිට දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්න නැත්නම් ව්‍යවස්ථාදායකී සමාජිකයන් වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔබතුමා ඔය කියපු දිග කතාව ඇතුලේ නමුත් වර්තමාන කාලය වෙනකොට මේ රටේ සිදුවුණු දේවල් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තියෙන්නේ මිනිසුන්ට ටිකක් ඍණාත්මක ආකල්පයක්. ඔබතුමා ගැන ඔබතුමාට විශ්වාසයක් තියෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා ඔබතුමාට මේ මැතිවරණය ජයග්‍රහණය කළා පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙයි කියලා? අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ඍණාත්මක ආකල්ප තියෙනවා කියන්නේ අපේ ජීවිතය අරගෙන බැලුවොත් සමහර කාලවලදී අපේ ජීවිතේ අපට සතුටු වෙන්න පුළුවන් සිදුවීම් තියෙනවා, දුක් වෙන්න වෙන සිදුවීම් තියෙනවා. පක්ෂයේ ඉතිහාසය අරගෙන බැලුවාම 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරලා මේ රට පූර්ණ නිදහස් ජනරජයක් බවට පත් කර ගැනීමේ දේශපාලන නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වගේම 2009 වර්ෂයේදී ඔය ලෝකේ කවුරුත් නියත විවරණ දුන්න මේ යුද්ධයේ ජයග්‍රහණය කරන්න බෑ කියලා. හැබැයි ඓතිහාසික ජයග්‍රහණය ලබන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දෙන්නේ පොදුජනක සත් පෙරමුණේ මව්පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා මේ රටේ දේශපාලන ඉතිහාසයේ වැදගත්ම දේවල් සිද්ධ කරලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තාවකාලිකව යම් යම් පක්ෂවල පසුබෑම් තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් අපි නියත වශයෙන්ම කළුතර දෘෂ්ටියකින් ජයග්‍රහණය කරනවා. මොකද ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයක්. ඒ ඡන්ද ප්‍රමාණය මේ වෙනකොටත් කළුතර දෘෂ්ටියේ ඉතා පැහැදිලිව තියෙනවා. එතකොට මේ ඔබතුමා දැන් දන්නවා බොහෝ වෙලාවට මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ විවිධාකාර පොරොන්දු දෙනවා. එක එක පොරොන්දු ලබා දීලා තමයි ජනතාවගේ ඡන්දය ලබා ගන්නේ. මම දන්න තරමින් ඔබතුමා කියන්නේ නැහැ මම ඔබට මේ දේවල් දෙනවා කියලා. හැබැයි බොහොම පැහැදිලි අරමුණකින් ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඇයි ඔබතුමා ඡන්ද පොරොන්දු දෙන අය අතරේ එහෙම පොරොන්දුවක් නොදී එක අරමුණකට වැඩ කරන්න ඕනේ කියන තීරණේ ඉන්නේ? මෙරටේ සංවර්ධන සැලැස්ම සකස් වෙලා අවසානයි සජිනි. ඒ සංවර්ධන සැලැස්ම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා වෙනකොට නිර්මාණය කරපු ජනතාව හමුවේ ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම. සෞභාග්‍යමත් රටක් සුරක්ෂිත දේශයක් කියන ඒ දැක්ම ඒ වැඩපිළිවෙල නිර්මාණය වෙලා අවසානයි. මේ වෙලාවේ අවශ්‍ය වන්නේ වෙන වෙනම සැලසුම් ක්‍රියා හදාගෙන ක්‍රියාත්මක කරන පිරිසක් නෙමෙයි. අන්නේ සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුද්ගල සම්පත. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යවස්ථාදායක බලය. මේක නිර්මාණය කිරීම සඳහා අපි මේ ගමන යනවා. ඔබ ඇහුවා මම පොරොන්දු නොදෙන්නේ ඇයි කියලා. ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් දේශපාලඥයෝ දෙන පොරොන්දු ඒ සියල්ල මේ රටේ සාමාන්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතා. මම විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය තුළ මගේ දේශපාලන දැක්ම දර්ශනය තුළ මිනිසුන්ගේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් දේශපාලන පොරොන්දු හැටියට අලෙවි කිරීම සදාචාර සම්පන්න නැහැ. මොකද ඔවුන්ගේ බදුමුදල් වලින් ගන්න දේවල් ඒ බදුමුදල් එකතු කරලා නිර්මාණය කරන සංවර්ධනය කරන මහපාරවල් රෝහල් පාසල් මේ ආදී වූ දේවල් උන්ට පවරා දීමේදී අපේ ඡායාරූප ගන්න අයිතියක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා කිව්වා එතුමාගේ ඡායාරූපයක් කිසිම අවස්ථාවකදී ප්‍රදර්ශනය කරන්න එපා, රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන්න කියලා. ඒ නිසා මිනිසුන්ගේ බදුමුදල් වලින් අපි ඒ රට සංවර්ධනය කරන්න බැඳිලා ඉන්නවා නම් ඒවා අපේ ගමේ භාෂාවෙන් කියන්නේ අම්මගේ අප්පගේ බූදලේ නෙමෙයි. ඒ නිසා ඒවා ඒ විදිහට ප්‍රචාර මේ දැමීම වැරදි. අපි පොරොන්දු නෙමෙයි ලබා දෙන්නේ, අපි ජනතාව සමග අපට අවශ්‍ය කරන්නේ සම්මුතියක්. ඇයි අපි බුද්ධිමතුන්, අපි ප්‍රාමාණික වියතුන්. එක එක් විෂයන් සම්බන්ධයෙන්, කෘෂිකර්ම සම්බන්ධයෙන්, එතනින් ගියාම විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, ආරක්ෂාව සම්බන්ධයෙන්, මෙරටේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන්, මේ ආදී විවිධ දේවල් පිළිබඳව ප්‍රාමාණිකව වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. ඒක තමයි සංවර්ධනයට දායක වීම කියලා කියන්නේ. එතනදී පොරොන්දු දේශපාලනය කියලා කියන්නේ මේ අහිංසක මිනිස්සු රවට්ටන දේශපාලනය, මේ රට බංකොලොත් වෙලා තියෙන, මේ රට ආපස්සට ගිහිල්ලා තියෙන මෙන්න මේ අවාසනාවන්ත පොරොන්දු දේශපාලනය නිසා. එතකොට දැන් මේ ඔබතුමා වටා එකතු වේවිද තරුණ පිරිසක්? මොකද ඔබතුමා ගොවියෙක්, ව්‍යවසායකයෙක් සහ ඔබතුමා දකින පරාසය වෙනස්. සංස්කෘතියට, ආගමට ගරු කරන එහෙම පරාසයක ඔබතුමා ඉන්නේ. හැබැයි වර්තමාන තරුණ පරපුර ටිකක් තාක්ෂණික ලෝකෙත් එක්ක ගැටෙනවා වැඩි. ඔබතුමා විශ්වාස කරනවද ඔබතුමාගේ මේ අදහස් එක්ක තරුණ පිරිස ඔබතුමා වටා එකතු වෙයි, ඔබට පාර්ලිමේන්තුව තුළ දිගු ගමනක් ගිහිල්ලා මේ රටට යමක් කරන්න පුළුවන් වෙයි කියලා?
තරුණ කියන්නේ බුද්ධිමත් ප්‍රජාවක්. දැන් අද වෙනකොට ඉස්සෙල්ලා තිබිච්ච සාම්ප්‍රදායික තරුණ නෙමෙයි මේ රටේ තියෙන්නේ. මේ තරුණ හරියට හිතනවා නිර්මාණශීලී. ඔබ දැක්ක COVID-19 කාලේ අලුත් අලුත් දේවල් නිර්මාණය කළේ මේ රටේ තරුණනේ. අධිකරණ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ තරුණනේ කළේ තාක්ෂණය සමග ඉන්න එක නෙමෙයි විත්තිවල හිස් 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 ඉඩකඩ කොහෙද තිබුණේ ඒ තංග චිත්‍රවලින් සරසලා රට ලස්සන කරා. අදටත් පෝස්ටර් අලව ගන්න බැරි මට්ටමකට රටපත් වෙලා තියෙන්නේ මේ ඒ කරපු කලාත්මක වැඩ කටයුතු නිසා. ඒ නිසා තාරුණ්‍ය තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ඉන්නේ මාධ්‍යයක් හැටියට. හැබැයි තාරුණ්‍ය තුළ තාම මේ රටේ සාමාන්‍ය අපේති අපි කතා කරන සිංහලකම අපේකම කියන සියල්ලේ වටිනාකම තියෙනවා. ඔවුන් තාක්ෂණය තුළත් මට පේන හැටියට ඔවුන් සොයමින් ඉන්නේ ඒ අපේකම ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. ඒ අපේකම ආරක්ෂා කරන නායකත්වයක්. දැනට අපට කතා කරලා ආමන්ත්‍රණය කරලා තියෙන තාරුණ්‍ය අනුව අපිට පෙනියන විශාල තරුණයන් ප්‍රමාණයක් අප සමග ඒකාබද්ධ වෙලා මේ කටයුත්ත කරගෙන යන දින මොකද අපි විශ්වවිද්‍යාලවල වැඩ රාජකාරී කරපු හැටියට අපට තාරුණ්‍ය සිතුම් පැතුම් තේරෙනවා. ඒ නිසා ඒව තේරුම් අරගෙන ඒවට මැදිහත් වෙලා ඔවුන් මේ ජාතික සංවර්ධන කාර්යයේ අපි කියන්නේ සාධනීය සහ සක්‍රීය කොටස්කරුවන් කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දේ ඉල්ලන්නේ. එතකොට ඔබතුමාට විරුද්ධ පක්ෂයක් තියෙනවානේ. එතකොට ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඒ පක්ෂය ඔබතුමාට අභියෝගයක් වෙයි කියලා? සාමාන්‍යයෙන් මෙහෙමයි. මම ජාතිකවාදියෙක්. මම පැහැදිලිව කියන්නේ මම ජාතිකවාදියෙක්. ජාතිකවාදීන්ට මොන හේතුවක් නිසාවත් අභියෝග නැහැ. මොකද අපිට ඉලක්කයක් තියෙනවා. මේ වෙලාවේ අපේ ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්ම ශක්තිමත් කරන්න ඒ ගමන යන්නේ. අපිට තේරෙනවා මේ දිස්ත්‍රික්කය ගත්තාම අපිට ඇත්තම අභියෝග හැටියට දකින්නේ අනිත් අපේක්ෂකයන් නෙමෙයි. මෙතන ඇත්තරම තියෙන්නේ සත්පුරුෂයන් සහ අසත්පුරුෂයන් අතර ප්‍රශ්නයක්. ඒ නිසා හැම පක්ෂයකම සත්පුරුෂයෝ ඉන්නවා හැම පක්ෂයකම අසත්පුරුෂයෝ ඉන්නවා. අපි පැහැදිලිවම ඡන්දදායකයන් ඉල්ලන්නේ ඔබේ පක්ෂය තුළ ඔබ ආශ්‍රය ඔබ කැමති ඔබ 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 වටිනාකමක් පවරන පක්ෂය තුළ ඉන්න යහපත් පුද්ගලයන් දේශපාලනයට ගේන්න. අභියෝගයක් නොවන්නේ අපි ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව. අපිත් අපිට ඔවුන් සමග මේ ප්‍රායෝගික ගැටලු හදා ගැනීමේ එහෙම කතාවක් නැහැ. විරුද්ධවාදීන් සියලු දෙනා සමග අපි බොහොම සුහද සැහැල්ලු සිතින් ඉන්නේ. අපි අපට අවශ්‍ය සම්මුතික දේශපාලනයක්. මොකද අපි දන්නවා පක්ෂ 6-7කින් කණ්ඩායමක් ඉදිරිපත් වෙනකොට කළුතර දිස්ත්‍රික්කයේ එක පක්ෂකින් 13 දෙනෙක් මේ සියලු දෙනාට පාර්ලිමේන්තු යන්න බෑ. අවසානයේදී මේකේ තීරකයවන්නේ විනිශ්චය කරවන්නේ තීන්දුව ගන්නේ මහජනතාව. මේ මම අද දවසේ ඔබතුමාගෙන් අහන අවසාන ප්‍රශ්නය. ඔබතුමා හිතනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඔය සැලකිය යුතු ඡන්ද ප්‍රමාණය ලැබෙයි කියලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම කලින් සඳහන් කරා වගේ ඓතිහාසික පක්ෂයක්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන කළුතර දිස්ත්‍රික්කයේ සුවිශේෂී අනන්‍යතාවක් තියෙනවා. මතුගම ආසනය ගත්තොත් එහෙම මේකට කියන්නේ පුංචි අත්තනගල්ල. ඒ වගේ කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වලට ගිහිල්ලා බලුවම මේ හැමතැනක්ම පුංචි අත්තනගල්ල. කළුතර කියන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික දේශපාලන වහරෙන් කියනවා නම් වාමාංශික දිස්ත්‍රික්කයක්. පක්ෂයේ බොහෝ අභියෝග වලට ලක් වෙච්ච යුගයේ 2018 පළාත් පාලන මැතිවරණයේදීත් කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 82000ක් ලබා ගත්තා. අපි කියමු මේ ඡන්ද 82000න් භාගයක් මේ වෙනකොට නැහැ කියලා. හැබැයි මේ වෙනකොට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සක්‍රීය ක්‍රියාකාරීන් 13 දෙනෙක් අපේක්ෂකයන් 13 දෙනෙක් විවිධ ස්ථානවල විවිධ භූවිෂමතා කලාපවල විවිධ සමාජ කණ්ඩායම් එක්ක විවිධ තරාතිරම් වල එක්ක ගනුදෙනු කරනවා. මේ නිර්මාණය වෙන ඡන්ද පදනම අර ඉතුරු වෙලා තියෙන ඡන්ද පදනමත් එක්ක එකතු වීම අපිට විශ්වාසයක් තියෙනවා අවම වශයෙන් മന്ത്രി ආසන දෙකක් දිනා ගැනීම සඳහා ප්‍රමාණවත් කියලා. ඒ නිසා ඒක තුළ අපි දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නේ නියත වශයෙන්ම අපි මේක ජයග්‍රහණය කරනවා.